ආයිබෝන් අද අපි මහාන ගවුම ප්‍රහිස්පතිද ආපු ගවුමක් මේකේ උඩ කොටසට අපි ලයිනින් එකක් දාලා මහගෙන තියෙන්නේ අපි බලමු මේ ගවුම මහන්න අවශ්‍ය රෙදි කොටස් මොනවාද කියලා මුලින්ම ඇඟ කොටස සඳහා අඟල් 16ක් පළල අඟල් 9ක් උස රෙදි කොටස් දෙකක් කපා ගන්න ඒ සයිස් එකෙන්ම ලයින් රෙදෙනුත් රෙදි කොටස් දෙකක් කපා ගන්න. උරහිස් පට සඳහා අඟල් 16ක් දිග අඟල් 4ක් පළල රෙදි කොටස් 4ක් අවශ්‍යයි. සාය කොටස සඳහා අඟල් 28ක් පළල අඟල් 13ක් උස රෙදි කොටස් දෙකක් අවශ්‍යයි. මුලින්ම පතරම ඇඳ ගැනීම සඳහා ලයිනින් එක මේ විදිහට දෙකට හවා ගන්න. රෙදි කොටස් දෙක මේකට තියලා මූලික රෙද්දෙන් කන පිටපැත්ත උඩට හිටින්න මේ විදිහට රෙදි කොටස් දෙක දෙකට වැඳින් නමා ගන්න. දැන් ලයිනින් රෙදි කොටස උඩින් මූලික රෙද්ද තියා ගන්න. දැන් නැම පැත්තේ ඉඳන් අපි පතරම ඇඳ ගමු. මුලින්ම උරහිස අඟල් 4.5ක් ලකුණු කර ගන්න. උරහිස විසිට පහළට අඟල් 5ක් අත්කට ලකුණු කරගෙන ඒ ලක්ෂ දෙක යා කර ගන්න. පපුව වට මං අඟල් 8ක් අරන් තියෙනවා. ඒක ගන්නේ බබාගේ පපුව වට ප්‍රමාණය 4ෙන් බෙදලා අඟල් 2කට පැහුම් වාසියක් එකතු කරගෙන. දැන් අත්කට මේ වගේ හැඩ කරලා ඇඳ ගන්න. ඉන මම අඟල් 7.5ක් ලකුණු කර ගන්නවා. ඉන ගන්නේ බබාගේ ඉන වට 4ෙන් බෙදලා අඟල් 2කට පැහුම් වාසියක් එකතු කරගෙන. දැන් ලක්ෂ දෙක මේ විදිහට යා කර ගන්න. කර ගැඹුර අඟල් 3ක් ලකුණු කර ගන්න. ලකුණු කරගෙන සමාන්තර රේඛාවක් ඇඳ ගන්න. මේ ගවුමේ ඉදිරිපස සහ පිටුපස පතරන් දෙකම එක සමානයි. දැන් අපි මේ ලයින් එක දිගේ රෙද්ද කපා ගමු. දැන් මුලින්ම මූලික රෙද්ද උඩින් ලයිනින් රෙද්ද තියාගන්න. මේ විදිහට හොඳ පිටපැත්ත ඇතුළට වෙන්න. මේ වගේ පින්ස් වලින් රඳවගෙන අත්කට මහගන්න. සෙන්ටිමීටරයක මහම් වාසියක් තියලා අනිත් රෙදි කොටසත් ඒ විදිහටම මහගන්න. මහගත්තට පස්සේ මේ විදිහට මැවුම කැපෙන්නේ නැති වෙන්න කට් මාක්ස් දාගන්න. මීළඟට අපි උරහිස් පටි මහගමු. මුලින්ම උරහිස් පටි ය හරස් අතට නවාගෙන හොඳ පිටපැත්ත ඇතුළට වෙන්න. කෙළවරින් අඟලක් ලකුණු කරගෙන ඇලිරක් ඇඳ ගන්න. ඒ වගේම මම හරස් අතට සෙන්ටිමීටර භාගයක පමණ ඉරක් ඇඳ ගන්නවා මහම් වාසි විදිහට. දැන් මේ ඇඳගත්ත ලයින් එක උඩින් මහ ගන්න. අනිත් රෙදි කොටස් හතරත් ඒ විදිහටම මහ ගන්න. දැන් වැඩිපුර රෙදි කොටස කපාගෙන හොඳ පිටපැත්ත හරව ගන්න.
අපි රෙදිපටි උඩ කොටසට අල්ල ගන්න හැටි බලමු. මේ විදිහට රෙදි දෙක අතරින් රෙදිපටි තියා ගන්න. එතනදී රෙදිපටියේ නැම්ම පැත්ත පිටතටත් මහපු පැත්ත බෙල්ල පැත්තටත් වෙන්න තියාගෙන පින් කර ගන්න. කෙලින් මෙහොමත් දා ගන්න. මේ විදිහට අහගත්තට පස්සේ හොඳ පිටට හරව ගන්න. අනිත් රෙදි කොටසත් මේ විදිහටම රෙදි පටි අල්ලගෙන හොඳ පිටට හරව ගන්න. ඊළඟට අපි සාය මහගමු. සායේ මුලින්ම ඉන රැලි කර ගන්න ඕනි රෙදි කොටස් දෙකේම මේ විදිහට. දැන් අපි සාය කොටසට උඩ කොටස කියලා මහ ගන්න ඕනි. එතනදී ලයිනින් එකත් අහු වෙන්න මහ ගන්න. මහගෙන මම සික්සැක් කර ගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට අල්ලගත්තට පස්සේ මම මහලා සික්සැක් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් සික්සැක් හරි ඔලොක් හරි තියෙනවා නම් කර ගන්න. නැත්නම් අවශ්‍ය නැහැ. දැන් අපි දෙපැත්තෙන් අල්ල ගන්න ඕනේ. එතනදී මුලින්ම ඉනට ඉන තියලා පින්ස් ගහ ගන්න මුලින්ම. ඊට පස්සේ දෙපැත්තෙන් රෙදි කොටස් රඳවගෙන අඟලක මැහුම් වාසියක් තියලා මහ ගන්න. මේ තින් මම මහලා ඒකත් මම සික්සැක් කරගත්තා. ඊළඟට තියෙන අපිට අවසන්ම කොටස ගවමේ වාටිය මහ ගන්න. එතනදී මම සෙන්ටිමීටර සෙන්ටිමීටර දෙපොටක් නවලා වාටිය මහ ගන්නවා. එතනදී දෙපැත්තේ මැහුම් ධාරය පිටුපසට හරවලා ගවමේ වාටිය නවා ගන්න. ගවුම මහලා අවසන්. මේ ගවුම මහන්න හරිම ලිහිසි. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. බබාගේ මිනුම් වලට අනුව පතරම සකස් කරගන්න විදිය මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකත් බලන්න. ඒකෙත් මම විස්තර දාලා තියෙන්නේ. ඉතින් නැවතත් නිර්මාණයක් සමගින් හමුවෙමු.